කොමස මේ ගරු සභාපත්තුමාගේ නවසරයි විද්වත් සමාජික මණ්ඩලය නවසරයි ජනමාධ්‍ය ආයතනවල මහතුරුන් සහ අනිත් අයගේ නවසරයි. මම සරත් පද්මලාල් ගිගීෂු සායතනයේ සභාපති කළමනාකර අධ්‍යක්ෂක. මම තරුණ මගේ ජීවිතය මම පටන් ගත්තේ ව්‍යවසායකයෙක් හැටියට අවුරුදු 16 දී. මම මේ ජාත්‍යන්තර මෙලඳාම් පිළිබඳ ප්‍රතිපත්ති පිළිබඳ මේ ඔබතුමාලාගේ මේ සංවාදයේ කරපු ගොඩාක් අයගේ අදහස් උදස් ඇහුවා. මම හිතනවා යම්කිසි තීරණයකට එන්න පුළුවන් විදිහේ අදහස් බොහොම එක් ඉදිරිපත් කළා කියලා ඔබතුමාලාට. මම දෙන්න යන්නේ ඔබ මම මේ වෙලාවේ අවස්ථාවේ කතා කරන්න යන්නේ ඒ මෙතෙක් කල AI ඉදිරිපත් කරපු කාරණා පිළිබඳ නෙවෙයි, ඒවා ප්‍රයෝගික කරගෙන අපිට යහපත් වෙළඳාම් ප්‍රතිපත්තියක් හදාගන්න ඕනේ කොහොමද කියන එක ගැන තමයි මම කතා කරන්න අදහස් කරන්නේ. මම තරුණ ව්‍යවසායකයෙක් හැටියට මේ ජීවිතය පටන් ගත්තේ 1971 කැරැල්ලෙන් පස්සේ 72 මාර්තු මාසෙදී. ඒතොර 72 මාර්තු මාසෙදී මම සපත්තු කර්මාන්තේ පටන් ගත්තා සපත්තුකාරයෙක් හැටියට. එම පටන් අරගත්තම මට පෙනුණා මේ සපත්තු කර්මාන්තේ පවත්වාගෙන යන්න බෑ මේ යන ක්‍රමයට කියලා. ඒ කියන්නේ සපත්තු ඇති කොබ්ලර්ස්ලා සපත්තු හදන මිනිස්සු. එතකොට මේ මිනිස්සු අද එක තැනක වැඩ කරනවා, තව තැනක වැඩ කරනවා. එතකොට මම බැලුවා මේකට පිළියමක් ඕනි කියලා. එතකොට මේ ඒ කාලේ සපත්තු ඔය කොබ්ලර්ස්ලා හදන සපත්තු ඇරෙන්න ලංකාවේ තිබ්බේ බාටා ආයතනයත් DSI ආයතනයත් පමණයි. එතකොට මට සිද්ධ වුණා මේ තීරණයක් ගන්න කොහොමද මමත් ඒ தത്വෙට මගේ ව්‍යාපාරය ගෙනියන්න මොන වගේ තීරණයක්ද ගන්න ඕනි කියලා. ඊපස්සේ මේ මම පත්තරේ දැන්වීමක් දැම්මා 1972 මාර්තු මාසේ අප්‍රේල් මැයි වගේ මාසයක මේ සපත්තු වැඩපළකට සේවකයන් අවශ්‍යයි කියලා, සේවිකාවන් අවශ්‍යයි කියලා. දාලා ඉරිදා පත්තරේ දාලා සමුද උදේ මම උදේ පන්සලට දාණය අරගෙන යනකොට මගේ සාප්පුව ඉදිරිපිට ඉන්නවා 6-7 දෙනෙක් ළමයි. මම දාණය දීලා එනකොට 20ක් විතර ඉන්නවා. මම බැලුවා දැන් මේ ගොඩක් ඉන්නේ හින්දා ටිකක් වේලපයින් සාප්පු අරින් 9ට 10ට නේ ටිකක් වේලපයින් අරින්න ඕනේ කියලා 8ට විතර ඇවිල්ලා බලනකොට පෝලිම කිලෝමීටර් භාගයක් විතර. පඩිය රුපියල් 2යි. එතකොට මේ 71 කැරල්ලක් තිබ්බා. මම මේ කී පොයින්ට් මේ මේ මම මේවා දක්වන්නේ මේ 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 තැන් වලට තමයි බෙහෙත් කරන්න ඕනේ මේ කියන එක කියන්න. 71 කැරල්ල තිබිලා තරුණයෝ විශාල ප්‍රමාණයක් නැති වුණා අපිට. ඒක දිගින් දිගටම 83 ඒ කාල වකවාන වෙනකන් යුද්ධය ආවා. එතකොට ඇයි මෙහෙම වෙන්න හේතුව රුපියල් 2 පඩියට වැඩකරන ඉන්ටර්වු කරන්න වුණා මට දවස් 3ක් මට දෙන්නයි ගන්න මම හිතේ තියාගෙන පත්‍රේ දැම්මේ මේ 5 දිනක් ගත්තා දවස් 3ක් ඉන්ටර්වු කළා. එතකොට එහෙම ඉන්ටර්වු කරලා අපි මේ ව්‍යාපාරයේ කොහොම හරි දින දින දිනු කරගෙන ආවා. මේම දින දින දිනු කරගෙන එනකොට අපිට සිද්ධ වුණා මේ මැෂින් දැන් අතින්නේ මේ සපත්තු ඔක්කොම දාන්නේ පොඩි මැෂිමක් දෙයක් ගෙන්නන්න. ඒතකොට මේ ගෙන්නන මැෂින් ඔක්කොම කර්මාන්ත මේ ලයිසන් යටතේ ගෙන්නන්න ඕනේ කාලේ 70 දශකයේ ගෙන්නන්න ඕනේ ලයිසන් යටතේ. එතකොට මම කර්මාන්ත අමාත්‍යංශයෙන් ගිහිල්ලා මේකට ලයිසන් එකක් ගන්න කතා කළාම ඒ අදාළ නිලධාරී මහත්තයා ඒක හරියට වැඩේ කළේ නැහැ. කලේ නැති හේතුව ඒ දවස්වල කෝටා ක්‍රමයට ওই පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්නලා ඒවා කර්මාන්ත ආයතනයේ තද පාලනය යට තමයි ඒවා මේ කෙරුණේ. ඒතකොට යම් කිසි හේතුවක් නිසා මේක හදිහට කලේ නැහැ. අන්තිමට මැෂිමාවෙන් පස්සේ මට එළියට ගන්න විදියක් නැහැ. මේ අන්ඩ ලයිසන් එක නැතුව ගෙන්නලා තියෙන්නේ හදිහට ලයිසන් එක නැතුව කියලා. එතකොට ඒ කාරණාව තුලදී අපි ඒ කියන්නේ මැෂිමක් ගෙන්න ගන්නවත් බැරි තත්ත්වයක පසු බෑමකට ලක් වෙලා හිටියේ. දැන් ඒක එහෙම්ම ටිකක් කල් එහෙම දිගටම ඇවිල්ලා
අපි කොහොමරි අපේ දක්ෂතාවය මත මේ පාවාන් නිෂ්පාදනය හරි යම් තැනකට ගේනකොට හැබැයි ඒකට අවශ්‍යම දේවල් තියෙනවා. මේ ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරි ඒ කාලේ සපත්තු අඩිය සපත්තු ඇතුළට දාන ෂෑන්ක් එක වගේ කියන ඒවා ඒවත් බෑ. එතකොට ඒ කාලේ සපත්තු අඩි හීල් එකකට හීල් එකකට රුපියල් 25ක ඩියුටියක් ගැහුවා. රුපියල් 25ක් කියන්නේ අද රුපියල් 2000ක විතර ඩියුටියක්. එතකොට මේ ඉස්සෙල්ලා මෙතන කතා කළා මධ්‍යමා සුළු පර්මාණ මේ සංගමේ සභාපතිතුමා. අපි ඒක නියෝජනය කළා අපේ මහා සභා රැස්වීමකට ගෙන්නුවා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්තුමා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ඒ ආණ්ඩුව කාලේ. මට මතක හැටියට ජෝර්ජ් මට සර්නේම් එක නම් හරියට මතක නැහැ. මම එතුමාට විග්‍රහ කළා මේ අපිට හොඳ දැන් මේ අර කීමනක් තියෙනවානේ මේ මිනිහෙක්ගේ වටිනාකම තියෙන්නේ මූණේ නෙවෙයි හදවතේ කියලා. දැන් අපේ සපත්තුවත් බැලුවම අර දැන් සිංහල කතාවකුත් වෙනවානේ දුරට ඇපල් ළඟට පැපල් කියලා. ඒ වගේ මේ සපත්තුව බැලුවම ලස්සනයි. නමුත් ඇතුළට දාල් තියෙන අමුද්‍රව්‍ය ඒවා හරි නැහැ. එතකොට ඒවා අපිට ලබා ගන්න ක්‍රමයක් නැහැ. එතකොට දැන් මේ කර්මා මේවා මේ ප්‍රතිපත්ති මේවා කරන්නේ කර්මාන්ත අමාත්‍යංශයේ අදාළ නිලධාරීන් ඒ වලට සම්බන්ධ. එතකොට ඒ වල ඉන්න මිනිස්සු කවුද? මේ ජෝර්ජ් මට මතකයි මේ මහත්තයගේ නම සෙක්‍රටරි මහත්තයා ජෝර්ජ්. එයා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විපක්ෂයේ ඉන්න කාලේ එංගලන්තේ ගිහිල්ලා ඉන්නකොට එයා මේ රේල්වේ ස්ටේෂන් එකේදී හම්බ වෙච්ච මහත්තයෙක්. ඉතින් ඒ වගේ පුද්ගලයෝ ගෙනලා මේ තැන් වලට දාලා ප්‍රතිපත්ති හදන්න කිව්වම මොකද්ද සිද්ධ වෙන්නේ? කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට මම ඉඳන් කිව්වා මහත්තයා දැන් මේකයි අපිට මේ සපත්තු හීල් හදන්න හීල් එක නැතුව අපිට හොඳ නිෂ්පාදනයක් දෙන්න බෑ. ඒක මේ ගෙන්නනවා. මේකට ඇයි මේ රුපියල් 25ද? දේශීය නිෂ්පාදක ආරක්ෂා කරන්න. ඉතින් මේ දේශීය නිෂ්පාදක ආරක්ෂා කරනවායි කියලා මේ දේශීය නිෂ්පාදනයක් යම්කිසි කර්මාන්තයක් දිනු කරගන්න පුළුවන් විදියට එපැයි ඒ නිෂ්පාදකයව ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම කන ඉතින් මම කිව්වා එහෙම වුණාට මේක බෑනේ මාත්‍යා. මේ කාර්යයට දැන් බලන්න මේ බිල්දිම ඒ මේ සංවාදී තිබ්බේ ට්‍රාන්ස් ඒෂියා හොටල් එකේ. ඒකේ බිච්චිවල ඉස්සරහා අයි කරලා තිබ්බේ කබොක් ගල් ලස්සනට. කබොක් ගල් කපරාදුවක් තමයි ගහලා තිබ්බේ. මම ඉඳන් කිව්වා මේක හරියට මාත්‍යා මේ වගේ බිල්ඩිමක් මේ කබොක් ගල් වලින් ගහනවා වගේ එන්න කියනවා වගේ වැඩන්නේ කියලා. ඔව් මේක හදලා තියෙන්නේ කබොක් ගල් වලින් තමයි. ඇයි මාත්‍යා එනකොට දැක්කේ නැද්ද කියලා මගෙන් ඇහුවා. මම මේ කියන්නේ අන්න ඒ වගේ ප්‍රතිපatti. ඒ වගේ මෝඩ කර්මාන්ත ප්‍රතිපatti තමයි අපේ ජීවිත කාලේ පුරාම තියෙන්නේ. මට අවුරුදු 50 මම අවුරුදු 16 දී ව්‍යාපාර පටන් ගත්තේ. අර්ධ සත වර්ෂයක් මම මේ ව්‍යාපාර ලෝකයේ කර්මාන්තකාරයෙක් හැටියට වැඩ කරලා තියෙනවා. එතකොට උදාහරණයක් වශයෙන් දැන් ඉතින් තව ටිකක් ඔබට ගියාම දැන් අපිට ටිකක් අපි ව්‍යාපාර ඊටත් වඩා දුවනේ. මේ අපිට දැන් මැෂින් ගන්න ඕනේ. හැබැයි මැෂින් ගන්න උනට අලුත් මැෂින් ගන්න තරම් බත් කමක් නැහැ. තියෙන මේවන ඔබතුමාලට මතකයි දැන් අවුරුදු 25කට උඩදී පිටරට වලින් දිගටම පරණ මැෂින් යූස් කරපු මැෂින් තමයි ලංකාවට ඇවිල්ලා දැන් ඉන්න ව්‍යාපාරිකෝ ව්‍යාපාර පටන් ගත්තේ. ඉතින් අපිත් ගියා මේ මැෂින් ගේන්න මැලේසියාවට. මැලේසියාව ලංකාවගේ පස් ගුණයක් විශාල රටක්. ඒ වගේම ජනගහනේ ලංකාවට හා සමාන රටක් රබර් කර්මාන්තයේ තියෙන රටක්. එතකොට අපේ ලංකාව මැලේසියාවට වඩා පහින් එකක් පොඩි පහින් එකයි ලංකාවේ දැන්. අපේ රටේ රබර් කර්මාන්තය ආරක්ෂා කරගන්න ප්ලාස්ටික් කර්මාන්ත කිසි දෙයක් පවත්වාගෙන නැහැ. මැෂින් ගේන්නත් බෑ, රෝ මැටල් ගේන්නත් බෑ, ඒවා අන්ඩර්ලයිසන්. අර රටේ ඒ වගේ පස් ගුණයක් විශාල රටේ රබර් කර්මාන්තයේ තියෙන ප්ලාස්ටික් කර්මාන්තයත් එක වගේම දිනු වෙලා. අපි ගිහිල්ලා පරණ මැෂින් හදනකොට උඹලා මොනවද හදන්නේ? අපි හැදුවේ පිගම්, බාල්දි, කේතල, භාජන. දැන් අපි හදන්නේ කම්පියුටර් පාර්ට්ස්, ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් ඉන්ජෙක්ට් කරන්නේ ඒවා. ତොරේ අන්න කර්මාන්ත ප්‍රතිපත්තිය කියන්නේ එක කර්මාන්තයක් ආරක්ෂා කරගන්න මේ අනිත් කර්මාන්ත ඔක්කොම විනාශ කරන එක නෙවෙන්න ඕනේ කර්මාන්ත ප්‍රතිපත්තිය කියන එක. ඉතින් එහෙම දැන් ඒ වගේ අපි මේ ව්‍යාපාර කරගෙන ආවත් මේ පසුගිය අවුරුදු 50 තුලම මේ රටේ තිබිච්ච දේශපාලන පක්ෂ සහ ආණ්ඩු සහ ඇමතිවරු සහ මේ නිලධාරීන් කලේ අපේ ව්‍යාපාර විනාශ කරන එක. මම ඉස්සර මීටින් වලට ගියාම කියනවා මේ අපේ ව්‍යාපාර හරියට කෙහෙල් ගහක් වගේ තමුන්නාන්සුල ඇවිල්ලා එක පිහිපාරෙන් කපලා දානවා. මොකද ඇමති මාරු වෙනකොට ප්‍රතිපත්තිය වෙනස් වෙනවා.
මේ ලේකම් මාරු වෙනකොට ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ආණ්ඩු පක්ෂය මාරු වෙනකොට ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. දැන් අද වෙනකම් මේ දැන් සති කීපයක් ඔබතුමාලා මේ පවත් මේ සාක්ෂි කැඳවීමෙන් කතා කරපු මම දන්නවා මං හිතන්නේ 100ට එක්කෙනෙක්වත් එකඟුණයි කියලා අපිට හරි කර්මාන්ත ප්‍රතිපත්තියක් තියෙනවා කියලා. වෙළඳ ප්‍රතිපත්තියක් තියෙනවා කියලා කවුරුත් එකඟුනේ නැහැ. එහෙම එකඟ වෙච්ච අය ඉන්නවා. මම අහලා තිබ්බා අපිට වෙළඳ ප්‍රතිපත්තියක් නැහැ නෙවෙයි, ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් තියෙනවා කියපු මේ මහාචාර්යවරු දිහා. ඒකම තව මහ කිව්වනකෝ අපිට ජාතික ප්‍රතිපත්තියක් නෙවෙයි තියෙන්නේ, අවජාතික ප්‍රතිපත්තියක් කියලා මේ 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 කොමිෂන් සභාව ඉදිරියේදීම. එතකොට එහෙමනම් අපි දැනගන්න ඕනේ අපිට හරි ප්‍රතිපත්තියක් තිබිලා නැහැ. හරි, ඇයි අපිට බැරි? ඇයි අපිට බැරි ප්‍රතිපත්තියක් හදන්න, වෙනස් නොකරන ප්‍රතිපත්තියක් හදන්න බැරි? ඇයි? දැන් ඔබතුමාලට සෑහෙන කරුණු කාරණා ඉදිරිපත් වෙලා තියෙනවා, සෑහෙන විද්වතුන් කතා කරලා තියෙනවා. අපි දැන් මම ඉස්කෝලේ ගියේ ඕඩී පන්තියට. දැන් ළමයි ඉස්කෝලේ යන්නේ පළවෙනි පන්තියට. අපි ඕඩී පන්තියෙන් පටන් අරන් SSC විභාගේ ඇඩ්වාන්ස් ලෙවල් විභාගෙට මුණ දෙන්න ඕනේ. දැන් ළමයි පළවෙනි පන්තියෙන් පටන් අරගෙන අධ්‍යාපන දුසාතික පත්‍ර පළවෙනි පෙළ ඊට පස්සේ අධ්‍යාපන උසස් පෙළ මේ දෙක කරන්න ඕනේ. අන්න ඒකට සිලබස් එකක් තියෙනවා. ඒ සිලබස් එකට අනුව තමයි යාපනයේ ඉස්කෝලේ උගන්වන්නෙත්, ආනන්ද කොලෙජ් එකේ උගන්වන්නෙත්, මරිය කඩේ ඉස්කෝලේ උගන්වන්නත් ඒ සිලබස් එකට. ඒ සිලබස් එක වෙනස් වෙන්නේ නැහැ. ආනන්ද කොලෙජ් එකේ ප්‍රින්සිපල් වෙනස් වුණා කියලා සිලබස් එක වෙනස් වෙන්නේ නැහැ. සිලබස් එකමයි. එහෙම ප්‍රතිපත්තියක් තමයි ඔබතුමාලගෙන් ඉදිරියට එන්න ඕනේ. මේ කියපු කාරණා ඔක්කොම තේරුම් අරගෙන ඒක සමහර විදාරට ලන්ඩන් ඕ ලෙවල් ඔබතුමාලා යන ලන්ඩන් ඔබතුමාලා යම් කිසි ප්‍රතිපත්තියක් හදනවා නම් ඒක අධ්‍යාපන සාතික පත්‍ර විභාගෙට ලෝකල් සිලබස් එක වුණොත් ඉතා හොඳයි. ඉන්ටර්නැෂනල් යුක ඉන්ටර්නැෂනල් සිලබස් එක වුණොත් ඉතාම අගාධයකට අපිට පත් වෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. මොකද හේතුව මම දැකලා තියෙනවා අපිට ඕනේ දේශීයත්වය, ශ්‍රී ලාංකිකත්වය මේ ආරක්ෂා කරගත යුතු වෙළඳ ක්‍රමයක්. ඒ වගේම අනාගත පරපුරක් ජාත්‍යන්තර ඉස්කෝලවල ඉගෙන ගත්ත මිනිස්සු ඉගෙන ගත්තා තමයි. හැබැයි ඒගොල්ලෝ අර ජාතිකත්වයක් නැති කළු සුදු මහතුරු ටිකක්. ඒ වගේ අපිටත් අපේ වෙළඳ ප්‍රතිපත්තියත් ඒ තත්ත්වයට ගියොත් එහෙම අපිට ලොකු විනාශයක් ඇති වෙනවා. මොකද හේතුව දැන් අපි මේදි කතා වුණා ලංකා මේ කතාවේ තව මට මැද අතහැරිච්ච තැන් තියෙනවා. මේ අපිට මේ 70 දශකයෙන් අපි පටන් අරන් ආව ව්‍යාපාර ටික 80 85 වෙනකොට අපිට ශ්‍රමිකයෝ නැති වුණා. ශ්‍රමිකයෝ ඔක්කොම පිටරට වළං හොදන්න යන තත්ත්වයටපත් වුණා. වැඩි හරියක් අපේ කාන්තාවෝ මව්වරු හරිනේ. දැන් මේ මහ බැංකු වාර්තානුව ගණන් හදලා තියෙනවා එහෙම ශ්‍රමිකයෙක් ලංකාවට එවන්නේ අවුරුද්දකට ඩොලර් 3500කට අඩු මුදලක් කියලා. ලංකාවේ ව්‍යවසායකයන් හැටියට ඉන්න කම්කරු ඒගොල්ලෝ වසරකට ඩොලර් 10000ක් ට ආසන්න මුදලක් විදේශ විනිමයක් හොයනවා කියලා. එතකොට ලංකාවේ දල මේ අපනයනේ බිලියන 10ක් කියලා මම මට මේ කතා කතිකාවල්දි මම දැනගත්තා. එතකොට ඉම්පෝර්ට්ස් බිලියන 20ක් කියලා. මේ අතිරික්ත ඉතා ලේසියෙන් වහන්න පුළුවන් ක්‍රමය තමයි අපි හරි අපිට අදාළ අපිට ආවේනික යම් කිසි වෙළඳ ප්‍රතිපත්තියකට යනවා ඔබතුමාලට ඇති වෙලා තියෙන ඉදිරිපත් කරලා තියෙන කාරණාව. විශේෂයෙන් දැන් මේ සිඳු වේගෙන යන දේවල් අපිට හිතා ගන්නවත් බෑ. දැන් සිල්ලර වෙළඳාමත් මේ විදේශිකයන්ගේ අතට මේ පාත් කරලා යමන මේ සෙල්ලමක් මේ පටන් අරන් තියෙන්නේ. දැන් අපේ කර්මාන්ත කරගෙන යන්න බැරිම තත්ත්වයක විනාශ කරලා තියෙන්නේ. ඔබතුමාලා කතා කරනවා DSI ආයතනය ගැන, අපි කතා කරනවා DSI ආයතනය ගැන. අද තියෙන වාතාවරණයේ යටතේ මේ ඉතුරු වෙලා තියෙන DSI ආයතනයේ විතරයි මේ සපත්තු
කර්මාන්ත ආයතන හැටියට අනිත් මිනිස්සු ඔක්කොම පණ අදින තත්වයට පත් වෙලා තින්නේ. ඇයි වැරදි වෙළඳ ප්‍රතිපත්තිය? සිරිමා ආර්යස් බණ්ඩාරක නෝන මහත්තයා කාලේ 1971 ඉඳන් 70 දශකේ ඉතුරුනේ දහස මුදලන්දි විතරයි. එහෙම වෙනවා ඔක්කොම වැරදකට යුද්ධයට 1000ක් ගියාම 999 මැරලා එක්කෙනෙක් බේරලා එන්න පුළුවන් නිර්වපද්‍රිතව. ඒ වගේ වාතාවරණයක් හදාගෙන DSA ආයතනය අද ඒගොල්ලන්ගේ ස්ථාවරයක යම් කිසි ස්ථාවරයක ඉන්නවා. මමට පේන හැටියට ඒකත් විනාශ කරන තත්වයක් මේ ඇති කරලා තියෙන්නේ. ඒ හින්දා අපේ සම්පූර්ණ තරුණ ව්‍යවසායක හැටියට ජීවිතේ පටන් ගන්න අවසාන භාගයේ වෙනකොට ලංකාවේ හුඟක්ම ව්‍යාපාරිකයෝ ඉතාම අසරණ තත්වයට පත් වෙලා තියෙන්නේ. මේ ක්‍රමයට මේව කරන්න ප්‍රධානම හේතුව මේ දේශපාලන වැරදි න්‍යාය සහ මතයන්. මේවා වෙනස් කරන්න පුළුවන් මේ විවස්ථා දායකයට කියලා මේක මේ ඔබතුමාලා ඉදිරිපත් කළා. හරි වෙළඳ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න කාලය එළඹිලා තියෙනවා. ඒකට ඔබතුමාලාට ශක්තිය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. ලංකාවේ දිවිසය ඇරෙන්තාව දුක් සබතු කර්මාන්ත වහගෙන යනවද? ලංකාවේ දිවිසය සබතු කර්මාන්තලින් 95%කට වඩා විනාශ වෙලා ඉවරයි. කොරියා සිලෝනිකෙන් පටන් ගත්තම ප්ලිමේත් ඒෂියා මයිකල් ඇන්ජලෝ ඒ ඔක්කොම ඉවරයි. බෙටන්ස් ඒ ඔක්කොම කියන්න තරම් දෙයක් නැහැ මේ ලිස්ට් එක ගත්තොත්. අනිත් එක මේ බෙටන්ස් ලංකාවේ හිටපු ලොකුම ඒ වගේ විශාල සම්පත් කර්මාන්තශාලා 25කට මං හිතන්නේ මේ ලිස්ට් එක දැන් මේ කටපාඩම්ෙන් මේ වෙලාවේ කියන්න බෑ. නමුත් අපි මේ පසුගිය දශක 5 ඇතුළත මම ව්‍යාපාර වලට ඇවිල්ලා දශක 5 කරන දශක 5 ඇතුළත සපත්තු කර්මාන්ත වලින් ඉතුරුලා තින්නේ DSA එක විතරයි. බාටයක් විනාශ වෙලා ඉවරයි ඉන්නේ 90% විතර. ඒක බහුජාතික සමාගමක් වුණා. වෙන එකක්වත් ඉතුරුලා නැහැ. අලුතෙන් මිනිස්සු මැරෙනවා ඉපදෙනවා වගේ මේ සපත්තු කර්මාන්ත වැහෙනකොට ඇති වෙලා දෙනවා. ඇති වෙච්ච හැම ව්‍යාපාරයක්ම අකාලේ විනාශ වෙලා තියෙනවා. ඒකට පර්ල් රිච්ලත් සපත්තු කර්මාන්ත කරුවේ හැටියෙ නෙවෙයි මේ වෙළෙන්දු හැටියට දැන් ඒගොල්ලන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යනවා. PG මාට් උන්ට එහෙමයි. Not producers. All exporters. එක්කෙනෙක්වත් නෑ. ඔක්කොම විනාශයි. කෝටි ගණන් නැති කරා මම ඉතාම අපිට කනගාටු මේ මහතුරු දැක්කම ප්‍රකෝටිපති මහතුරු විනාශ වෙලා ඉන්න හැටි දැක්කම අපිට අපේ පපුව දනවා. ඔක්කොම ව්‍යාපාර විනාශ වෙලා ඉඳලා. They are doing well. අපි මම කිව්වේ යුද්ධයකට ගියාම 100ක් මැරෙනකොට එක්කෙනෙක් ඉතුරු වෙනවා. 72 70 දශකයේදී DS මේ ඩියුරෝ කම්පැනි දහස් මුදලාලි ඉතුරු වුණා. එහෙම ඉතුරු වෙනවා කියන්නේ ව්‍යාපාර මේ වෙළඳ ප්‍රතිපත්ති හොඳයි කියන එක නෙමෙයි. ඒක ඉතින් එහෙම ඕනෙන් පසු මේ එකක් යටතේ කාට හරි බේරෙන්න පුළුවන්. බොහොම ස්තුතියි.